ඇසෙන ධර්මානුශාසනාව සඳහා වැඩමවා වදාළේ හම්බන්තොට උඩමල්ල ආරබැද්ද වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ සහ කළුතර නාගුණ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිපති විචිත්‍ර භානක කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නාගුණ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විපස්සනා ඥාන මනෝම ඉන්දි භවේදෝ පිච දිබ්බ සෝතං පරස්ස චේතෝ පරියාය ඥානං උම්බේ නිවාසානුගතං ච ඥානං දිබ්බංච චක්කාසව සංඛයෝච ඒතානි ඥානානි ඉදට්ට විඤ්ඤා ශීලං චරං ඉන්ද්‍රිය සංවරෝච මත්තාසිතා ජාගරියානුයෝගෝ සන්දාහිරොත්තම්ප බෞසුතත්ථං පරක්ඛමෝචේව සතිමතේච චත්තාරි ඥානානි ච තානි මානි තිපංච ධම්මා චරණානි ඥාති තී ඊමගේ ස්වාමී වූ භාග්‍යවත්තු අරියත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ත්‍රිවිද්‍යා අසුත විද්‍යා වසලුස් චරණ ධර්මාදී අනන්ත අපාරිමිත මහා ගුණයට මාගේ නමස්කාරය වේවා අතිපූජ්‍යපාද මහා සංඝයා වහන්ස ධර්ම ශ්‍රවණාභිලාසි සත්පුරුෂ පින්වත් සීල් මෙහෙණින් වහන්සේලා එවගීම සත්පුරුෂ කාරුණික සාදු පින්වත්නි අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහා ගුණ පිළිබඳව කතාබස් කරනකොට බුදුරජාණන් වහන්සේ සන්තකව පැවතුණු ඊමේ උතුම් ගුණයන් පිළිබඳව පින්වත්නි සිහි කරන්ට ඕනි. තථාගතයන් වහන්සේ ඊමේ අප්‍රමාණ ගුණයන්
ජීවමාන බුදු ජීවිතයේ තුල උපදවාගෙන සර්වඥතා ඥාණයට පත් වුණා. දැන් මා මාතෘකා කළ ඊටාම වටින උතුම් ගාථා රත්නයක් දහම් පද කීපයක් මාතෘකා තන්හිදුවේ. සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ වතසෝ භගවා. ලෝතුර තථාගතයන් වහන්සේ ඊමේ විද්‍යාචරණ සම්පන්න උතුම් බුදු ගුණයෙන් සමන් වාගතයි. වහන්සේගේ ගුණ අනන්තයි. අනන්ත අපරිමිත මහා ගුණ සාගරය පින්වත්නි මෙපමණයි කියලා සීමාවක් දක්වලා පින්නන්නට නැහැකි. සෝ භගවා ඉතිපි අරහං ආදී මේ නව අරහති බුදු ගුණ බුදුරජාණන් වහන්සේ ගැන කියවනකොට මෙනෙහි කරනකොට බුද්ධානුස්මෘති භාවනාවේ තමන්ගේ සිත පවත්වනකොට මේ ගුණ පිළිබඳව හොඳින් යම් පමණකට වැටහෙන්න තමන්ට උද්ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා, අවකාශය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ නවයයි කියන එක නෙමෙයි පින්වත්නි අදහස් කරන්නේ. අනන්ත ගුණය ඊමේ ප්‍රධාන වශයෙන් ගුණ නවයකට කැටි කරලා දක්වලා තියෙනවා. ආර කත්තා හතත්තා චකිලී සාරීන සෝමුණි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන බුච්චති. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අරහං ගුණය ආරකත්තා හතත්තාච කිලේසාරීන් සෝමුණී සෝමුණී භාග්‍යවතුන් වහන්සේ හත සංසාර චක්කාර මේ සංසාර චක්‍රය සම්පූර්ණයෙන් සිඳ බිඳ දැම්මා. සසර ඉපදෙමින් දිරමින් ජරාවට යමින් මැරෙමින් ආයත්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී කියන මේ දුක් රැස උන්වහන්සේ සහමුලින්ම පින්වත්නි ප්‍රහාණය කළා, දුරු කළා, සමුච්ඡේදනය කළා, සුනු විසුනු කළා සංසාර චක්‍රය. එහෙමනම් මේ සංසාර චක්‍රෙහි අරය බිඳලා දැම්මා. සංසාර චක්‍රයේ අරය බිඳලා දැම්මා. මොකන්ද අරය? සසර දිගින් දිගට මේ සත්වයා උපද්වමින් ජරාවට පත් කරවමින් නොඑක් අප්‍රමාණ දුක් රැසක් ගොදුරු කර දෙමින් අවසානයේදී පින්වත්නි මරණ දුක්ඛයෙන් කෙලවර වෙනවා. ඒක ජීවිතයක ස්වභාවය. ආයේ මත් සංසාරයට වැටිල් සසර ඔය කියන ජරා මරණාදී දුක් රැස ගොදුරු වීමේ ශක්තියක් තියෙනවා අපි කාතුලක්. අන්න ඒ ශක්තියට කියනවා පින්වත්නි මේ සංසාර චක්‍රයේ අරය කියලා. සංසාර වටගමන ගමන් කරන්නට සසර ගමන් යන්නට අවශ්‍ය මූලද්‍රව්‍ය එහෙම නැත්නම් ඉන්ධනය ශක්තිය තමයි කර්ම ශක්තිය. කර්ම කියලා කියන්නේ කුසලයක් වෙන්නටත් පුළුවන්, අකුසලයක් වෙන්නටත් පුළුවන්. එනම් කර්ම ශක්තිය. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනිඤ්ඤාභිසංකාර කියලා කියනවා. පිම්පව් මාර්ගගත ධ්‍යාන කුසල්සේ. එතකොට පින්වත්නි මෙන්න මේ කර්මය කියලා මෙතන මේ කර්ම ශක්තියේ න්‍යායෙන් කියන්නේ මොකද්ද? අපි දිගින් දිගට සංසාරයේ ජීවත් වෙන්න, හට ගන්න, නිරුද්ධ වෙන්න ආයෙත් ඒ ධර්මතාවයට ගොදුරු කරවන ශක්ති විශේෂයයි කර්ම ශක්තිය.
තණ්හා අවිද්‍යහා කියන මෙන්න මේ කාරණා ද්වය. තණ්හාවත් අවිද්‍යාවත් කියන මේ සිතේ හටගන්න චෛසික ධර්ම දෙක තමයි පින්වත්නි සංසාරී දිගින් දිගට අපේ මේ සසර ප්‍රවෘත්ති සංසාර ප්‍රවෘත්ති සකස් කරන්නේ සංස්කාරක තුමා. එහෙමනම් තණ්හාව තණ්හාව කියලා කිව්වම මේ ආශාව කාම තණ්හාව මේ කාම සම්පත් කිරෙහි පවතින ආශාව තණ්හාවනේ. භව තණ්හා මේ භවී මීට වඩා හොඳ ජීවිතයක් දෙව්ලෝ බඹලෝ වෙතයි කියලා ඒ භවයේ පිළිබඳව ඇලුම් කරන තණ්හා හිත ඊළඟට පින්වත්නි මෙලව පරලොවක් නැයි භව තණ්හා මිසදුටු ගැනීම. ඉතින් මේ කරුණු නිසා තමයි අවිද්‍යාවෙන් මේ වැළඳගෙන උපාදානය කරගෙන භාසතිවා කරෝතිවා යම් යම් කාරණා වාක් ඒ වගේම ක්‍රියාවෙන් සිදු කරලා කුසල් අකුසල් උපදවගෙන සසරට එකතු වෙන්නේ. ත්‍රිනම් පැහැදිලි පින්වත්නි තණ්හාව අවිද්‍යාව කියන කාරණා දෙක තමයි මේ සංසාර චක්‍රයේ අරය. එහෙනම් තණ්හාවෙන් අපි අල්ලගන්නේ මේ මගේ ඇස, මේ මගේ කන, මේ මගේ නාසිකාව, මේ මගේ දිව, මේ මගේ කය, මේ මගේ හිත. එතකොට මෙන්න මේ ඇහැ කන නැහැය දිව කය මන ආදී වශයෙන් අපි මගේ මගේ මට මට කියලා මමායනය කරන ස්වභාවයක් ප්‍රදඥන අපට තියෙනවා බහුල වශයෙන්. එනම් මේ ආයතන හය පිළිබඳව මමායනය කරන ගතිය මගේ මගේ කියලා ඇතිවන ගතිය සිද්ධ වන්නේම තමන්ගේ චිතසන්තානෙහි ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව නොහැටවීම නිසායි වැටුනේ නැති හන්දා. එහෙමනම් මේ ඇසවනාහි මම නොවේ, මගේ නෙවෙයි, මට අයිති එකක් නෙවෙයි, මේ කනත් එහෙමයි, නාසිකාවත් එහෙමයි, දිවකය ආදිම ඔක්කොම එහෙමයි. මෙව සියල්ලම හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. අතීත හේතු නිසා හටගත් වර්තමාන ඵලයක් බව පින්වන්නේ කල්පනා කරන්ට නුවණින් මෙනෙහි කරන්ට ඕනි. එතකොට මේ ඇසවනාහි මට අයිති එකක් නෙමෙයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. පඨවියා පූතීජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජාදිකෙන් මෙන්න මේ ශුද්ධාෂ්ටකයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ ශුද්ධාෂ්ටකයෙන් එහෙම සතර මහා භූත රූපයන්ගෙන් හැදුණු මේ කයෙහි හටගත් ඒ ඉන්ද්‍රය ආදීන් පිළිබඳව පවතින මමායනය අඩු කර ගන්නට යටපත් කර ගන්නට පුළුවන්කම හම්බ වෙනවා. එතකොට එහෙමනම් පින්වත්නි මේ ඇස, කන, නැහැය, දිව, කය, මනස කියන මෙන්න මේ ආයතන හය හරහා අපි නොයෙක් නොයෙක් අරමුණු ගන්නවා. ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, කයින් ස්පර්ශය, ස්ප්‍රෂ්ඨාව්‍ය කියලා කියනවා. එතකොට මෙන්න මේ අරමුණු ඇහෙන් ඒ රූපය වර්ණ රූපේ වර්ණය රුප්පණය කරලා ගන්න බැවින් රූප කියලා කියනවා, ඇදලා ගන්නවා. එතන මේ මගේ මසැස කියලා කියන්නේ මේ මගේ ඇස කියලා කියනවා. එහෙනම් මේ මසැසත් ඒ මසසින් අරමුණු කරන්නා වූ යම් රූප වස්තුවක් වේ නම් ඒ සියලු රූපවල ස්වභාවයේ පින්වත්නි අනිත්‍යතා ලක්ෂණයෙන් යුක්ත වීම, දුක්ඛතා ලක්ෂණයෙන්, අනාත්මතා ලක්ෂණයෙන් යුක්ත වීම. ඉතින් මේ අනිත්‍ය දුක අනාත්ම සංඛ්‍යාත මෙන්න මේ ආයතන කෙරෙහි ඇස කන ආදී ඒ ආයතන හරහා ගනු ලබන රූපාදී අරමුණු කෙරෙහි පින්වත්නි ඇති වෙනව ආසාවක්, තණ්හාවක්, රූප තණ්හාව කියලා කියනවා. ඊළඟට කනින් අහන ප්‍රියා ප්‍රියාමනාපාදී මේ ශබ්ද රූපයන් අපට ඇහෙනවා. ශබ්ද ප්‍රිය රූපේ ඇලෙනවා, අප්‍රිය රූපේ ගැටෙනවා. ඒ නිස්සාරය ගැන හිතන්නේ නැහැ.
ගඳ සුවඳක් තේමයි දිවට රසයක් එහෙමයි කායට ස්පර්ශයක් එහෙමයි පින්වත්නි එහෙනම් මෙන්න මේ රූපාදී අරමුණු කෙරේ මම මම කියා මටමයි අයිති වෙන්න ඕනේ මටමයි අයිති හඟවමින් අපේ චිතසංතානයේ වැඩ කරනවා නම් අන්න අවිද්‍යාව සහගත කෙනෙක් කියලා කියන අයිට එහෙනම් මෙන්න මේ අවිද්‍යා සහගත භව නිසා ඒවට තණ්හාවෙන් ඇලෙනවා එන විද්‍යාව කියන්නේ මොකද්ද අවිද්‍යාවේ ප්‍රතිපක්ෂ ධර්මපදය එහෙනම් විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ ආයතනාදීන් පිළිබඳව සුදාෂ්ටකාදී පිළිබඳව ස්කන්ධ පිළිබඳව ධාතු 18 පිළිබඳව සිහියෙන් හා නුවණින් යුක්තව කටයුතු කරන කෙනා කල්පනා කරන කෙනා එහෙනම් විද්‍යාව කියලා කියනකොට අවිද්‍යාවගේ දුරුවීමම තමයි විද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදායේ ඥානං මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පින්වත්නි ඥානං වැටගෙනවා නම් අවබෝධ වෙනවා නම් අන්නේ තැනත්තා විද්‍යාවෙන් යුක්තයි විද්‍යාවෙන් යුක්ත වීම තමයි අපට තියෙන එකම ගැළවිල්ල එකම සාහනය එකම පිහිට පින්වත්නි අවිද්‍යාව ඇතිතාක්ම තණ්හාවෙන් යුක්තව නිත්‍ය සුඛාත්ම වශයෙන් මේ රූපාදී අරමුණු පිළිබඳව හිතන ඉතින් අන්න ඒ නිසා අද මේ උතුම් මාතෘකාවේ වටිනාම ගාථා රත්නයක් මා දේශනා කළේ විපස්සනා ඥාන මනෝ මෛද්දි ඉද්දිප්ප බේදෝපි ච දිබ්බ සෝතං දැන් මේ විස්තර කරගෙන යන්නේ විපස්සනා ඥාන පිළිබඳව ඊළඟට අශ සමාපත්ති ධර්ම පිළිබඳව ත්‍රිවිද්‍යා ධර්මාදී පිළිබඳව නම් පින්වත්නි මේවට කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා ध्यान समाधि समापत्ति मार्ग फल आदि मेवनी उत्तरीतर गुण सिहिकरमिन ए अनु जीविते पावत्व अंट लेबुनो अपट ए विद्यावनो प्रक्ण्या उपदवा गैनी में वासनाव दियनो त्रिविद्या सट अभिज्ञा अश समापत्ति මාර්ග ඵල ආදී මේ පිළිවෙලින් අපි ඉගෙන කියා ගන්නට ඕනේ. කරුණු වශයෙන් පිළි ඇරගෙන විශ්වාසය තමන්ට ඕනේ ඉගෙන ගන්නට සටහන් කර ගන්න හරි ඕනේ. නැවත නැවත සිහි කර ගන්න උවමනා නිසා. එහෙමනම් පින්වත්නි තථාගත සරුවඥන් වහන්සේ මෙන්න මේ විද්‍යාව පහළ කර ගැනීම සඳහා කාමාසු භවාසුව දිත්‍යාසුරවාදී කියන මෙන්න මේ ආශ්‍රවයන් සියල්ලම ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් විද්‍යාව පහළ කරගත්තා. එතනදි ත්‍රිවිද්‍යා කියන කාරණේ මේ ගාථාවෙන් කතා වුණා. උබ්බේ නිවාසානුස්මෘති ඥානය දිබ්බ චක්කු ශ්‍රබ්ධ ඥානය එවගේම ආසවක්කේ ඥානය උබ්බේ නිවාසානුස්මෘති ඥානය කිව්වහම පින්වත්නි පෙර කඳපිලිවල දකින්නට පුළුවන් ඥානෙ නුවණ ආත්ම භාව 100 1000 ලක්ෂය ආදී වශයෙන් අතීත ආවරජනි අතීත ජීවිත පිළිබඳව ස්මරණය කිරීමේ ශක්තිය උබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා කියන්නේ. ඒ මේ ඥානය මහබෝසතාණන් වහන්සේදා බෝධිද්‍රුම මූලී වැඩ සිට ප්‍රථම යාමේදී අවබෝධ කළා. පෙර යම. ඊළඟට පින්වත්නි දිබ්බ චක්සුර විඥානය නැත්නම් චුතූපපාත ඥානය කියලා කියන මේ සත්වයන් චුත වෙන උපදින ගති විපත්ති ආදී දකින්න පුළුවන්. ඒ කියන්නේ මිය යන සත්වයා මිය ගිහින් කෙබඳු ලෝකයේ කෙබඳු තැනක උප්පත්තිය සිද්ධ වෙනවද උපත ලබනවද කියලා දැනගැනීමේ මෙනෙහි කිරීමේ ශක්ති විශේෂය
දැන් කෙනෙක් මිය ගිය හැම් පස්සේ අපි දන්නේ නැහැ කොහේ උපත ලබනවද කියලා. හැබැයි දිබ්බ චක්සුරපි ඥානේ නොහොත් චුතූපපාත ඥානේ උපදවා ගත්ත හැම් පස්සේ අපිට බින්වත්නි තවත් ගෙදරකේ ඉඳගෙන තව ගෙදරකට යා ගිහින් ඇතුල් වීම පිටවීම යම්සේ ප්‍රකටව දකින්නවද අන්න ඒ ආකාරයෙන් මේ ජීවිතයෙන් චුත වෙලා ගින් වෙනත් ජීවිතයක හට ගන්න ආකාරය දකින්න නුවණ දිව්‍ය චක්සුර විඥානයේ එහෙම නැත්නම් චුතූපපාත ඥානයි මධ්‍යම යාමේදී බෝසතාන් වහන්සේට බෝමුලාරා වැඩ සිට මේ උතුම් ඥාන අවබෝධ වුණා ඊළඟට පින්වත්නි ආසවක්ඛය ඥානේ අලුයමදී අවබෝධ කළා ත්‍රිවිද්‍යාව වශයෙන් කාමාස බවාස දිඨාස අවිජ්ජාස වාදී කියන මෙන්න මේ සියලුම ආසව ධර්මයන් සසර දිගින් දිගට අපිව එළන දුක් දෙන පීඩා දෙන මේ ආසව ධර්මයන් සියල්ලම බෝසතාන් වහන්සේ එදා අලුයන් වෙනකොට ප්‍රහාණය කළ අවබෝධ කළා ඒ නිසා ත්‍රිවිද්‍යාවන්ගින් බුදුරජාණන් වහන්සේ සමන්වාගතයි ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට මාගේ නමස්කාරය වේවා කියන අදහස ඇති කර ගන්නට ඕනේ. ඊතර පින්වත්නි දැන් අපි මේ කාරණාව විපස්සනා ඥාන මනුමයිද්දී සමත විදර්ශනා කාණු දෙකම විග්‍රහ වෙලා තියෙන මේ ගාථා රත්නේ. විපස්සනා ඥාන මනෝමේ ඉර්ධි ඥාන ඉද්ධි විද ඥාන දිබසූත ඥාන පරචිත්ත විජානන ඥාන ඒ වගේම කුබ්බේ නිවාසානුස්මෘති ඥාන දිබ්බ චක්සුර ඥාන ආසවක්ඛේ ඥාන කියලා මෙම අෂ්ටවදෑරුම් අටවදෑරුම් විශේෂ ඥාන ධර්මයන් අටක් පැහැදිලි කරලා තියෙනවා ඒතර පින්වත්නි ඉන්නේ ඒ ධර්ම ස්වභාවයන් චිතසංතහනේ අවබෝධ කරහම තමන්ට ලොකු සහනයක් ලොකු නිවීමක් හිතේ ඇති වෙනවා ඊළඟට තථාගතයන් වහන්සේ මේ පාලුස් චරණ ධර්මයන් පිළිබඳව කතා කරලා තියෙනවා චරණ ධර්ම ඒ මේ චරණ ධර්මයන් ප්‍රායෝගිකව තම ජීවිතේ පුරුදු පුහුණු කරගන්නට ඕනේ බෝසතාන් වහන්සේ දිනු කළා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ඊතාවත්ම ප්‍රඥාවන්තව ඊතාවත්ම නුවණින් යුක්තව මේ උතුම් ශ්‍රවණය කරන්නට ඕනි. විදර්ශනා ඥාන ආදී මෙන්න මේ ඥාන ආෂ්ට සමාපatti. විදර්ශනා ඥානේ මනෝමී ඉරිදි ඥානේ ඒ වගේම තමන් ඉර්ධිය පිළිබඳව දැනෙන වැටහෙන මෙනෙහි කරන ඉද්ධිවිද ඥානෙ බොහෝ ඉර්ධි දැක්වීමේ ශක්තිය ලැබෙන යුතුලි දිබ්බසෝත ඥානෙ පරචිත්ත විජානන ඥානෙ දිබ්බ චක්කු ඥානෙ සහ ආසවක්ඛ ඥානෙ කියන මෙන්න මේ විශේෂ ඥාන අට අෂ්ට විද්‍යා කියලා සඳහන් වෙනවා ඊළඟට පින්වත්නි පසදුස් චරණ ධර්ම ප්‍රාතිමෝ සංවර සීල ආහාරයේ පමණ දැනගන්නේක ශ්‍රද්ධා හිරියොත ධර්මය වීරිය ප්‍රඥාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දක්වා ධ්‍යාන උපදවාගෙන වාසය කිරීම කියන මෙන්න මේ කරුණු ඉන්ද්‍රිය සංවර සීලයේ නිදි වැරීම දහම වෙනුවෙන් පවට ලැජ්ජාබය සිහිය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යානයන්ටපත් වීම. ඉතින් මුළු තුන්ලෝ තලයේම සදාන් සැනසිල්ලෙන් සනසා වදාළ ශාන්තිනායක අපේ බුදුරජාණන් වහන්සේගේ අති උත්තරම ජීවිතේ සැනසිලි දායක බුදු ජීවිතයේ පිළිබඳව මේ මොහොතේ අපි සිහිපත් කරගන්නට උවමනා පවතිනවා. ඉන් ඒමේ උතුම් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ
උතුම් ත්‍රිවිද්‍යාවන්ගෙන් අෂ්ට විද්‍යා ධර්මයන්ගෙන් පසලොස් ධර්මයන්ගෙන් සමන්වාගතව වාසය කළා. ඉතින් කෝටි කල්ප සත්සහස්ර ගණනකින්වත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් දැක ගන්නට ලැබෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ගන්නට ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි ලෞතුරා සරුවඥන් වහන්සේගේ මෙන්න මේ උතුම් ගුණ පිළිබඳව අපි කෙටියෙන් නම් සලකා ගන්නට ඕනි කල් වේලාවේ පමණි. අපේ තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි ඒ මේ උත්තර ධර්මය ඥානවන්ත ප්‍රඥාවන්ත සත්පුරුෂයා විසින් ජීවිතයට පදිංචි කරගෙන සුගති මඟ නිවන් මඟ විවර කර ගැනීමට උත්සාහවත් වෙනවා. ඒ නිසා ඒ භාග්‍යවත් අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආපරිමිත ත්‍රිවිද්‍යා අර්ශ විද්‍යා පසලොච්ඡා ධර්ම කියන මෙන්න මේ උසස් ගුණධර්මයන්ට අපගේ නමස්කාරයේ වේවා කියන අදහස ඇති කර ගන්නට ඕනි. දැන් මේ විදිහට පින්වත්නි විද්‍යා ඥාන සහිතව සකලක්‍රීසයන් ප්‍රහාණයට පත්කට වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ ඒ ගුණ උපදවාගෙන වාසය කළා. ත්‍රිවිද්‍යා ධර්මයේ අවබෝධ කිරීමට බුදුරජාණන් වහන්සේ පමණක් නෙවී තවත් ශ්‍රාවක උතුමන් වහන්සේලාට ඒ තත්ත්වයට පත් වෙන්නට පුළුවන්කම තියෙන අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ මේ තථාගත සරුවඥන් වහන්සේ තමන් වහන්සේලාගේ බුද්ධාදී උතුමන් වහන්සේලාගේ විද්‍යා ඥානයන් අතර විශාල වෙනස මේ රහතුන් වහන්සේට වඩා පසේ බුදුජාණන් වහන්සේට වඩා බුද්ධඥානය තුල තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා විද්‍යා චරණ කියන ගුණය බුදුරජාණන් වහන්සේ තුල සෝභමානවත් වී වදාළ බැවින් ඒ උතුම් විද්‍යා චරණ සම්පන්න ගුණයට අපගේ නමස්කාරය වේවා කියලා අපි නමස්කාර කරන්නට ඕනි. පින්වත්නි තථාගත සරුවත්න බුදුරජාණන් වහන්සේ ඊමේ අෂ්ට විද්‍යාදීන් පිළිබඳව උන්වහන්සේ ගුණ අපේ සූත්‍ර පිටකේ අඹට සූත්‍ර දේශනාවේදී ඊ타මත්ම මැනවීම විස්තර කරලා දක්වලා තියෙනවා. ඒ නිසා ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාදී මෙන්න මේ උත්තරීය ධර්මයන් තමන්ගේ సంతානිය උපදවා ගන්න ලැබුණොත් යම් දවසක මේ ශාසන මිහිර තමන්ගේ ජීවිතේ අත්දකින්නට වාසනාව සත්‍යය තියෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ලෞතුරා සර්වඥයන් වහන්සේ තමන් වහන්සේට අවබෝධ කර ගැනීමට ශක්තිය තිබුණු මේ උත්තම ධර්මය මුළු මහත් ලෝකවාසී සත්වයන්ට මහා කරුණාවෙන් දේශනා කළා. ඉතින් ප්‍රඥාවන්ත උතුමෝ ඒ ධර්ම අවබෝධ කළා. තවමත් අපි සංසාරේ ඒ ධර්මය අවබෝධ කර ගන්න නොහැකි වීම නිසා. ඉතින් ඒ අනුව පින්වත්නි අස සමාපatti උපදවාගෙන ඒ සමාපත්තියේ වසීකృత භාවයට පත් කරගනිමින් තමන්ගේ මනස හා සමාන රූපයක් මවා ගන්න මවාගෙන අදිෂ්ඨාන කරලා අර උපමාවකින් පින්න කොපුවකින් කඩුවක් එළියට බැහැර කරනවා වගේ තමන්ගේ ශරීරය හා සමාන ශරීරයක් මවනවා. එසේ තමන් හා සමාන රූපයක් නිර්මාණය කරලා එයින් තමන්ගේ 이르දි මනෝමය 이르දි රූපය එහෙම නැත්නම් ලෝකයාට ප්‍රකට කරනවා. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ගැන ගත්තාම එහෙමයි. එක වගේ ස්වාමීන් වහන්සේ 1000ක් වැඩ වුණා. මොන බලන්නේ එහි තියෙන ආශ්චර්ය අද්භූත කාරණාවක් පින්වත්නි. ඒ නිසා ලෞතුරා සරුවඥන් වහන්සේගේ ඉද්ධිවිද ඥානය මහා පුදුමයි. ශ්‍රාවකයන් වහන්සේලාට එහෙම පවතින්නේ නැහැ. අස සමාපatti ලාභිය තමන් වහන්සේ විසින් ඥානය උපදවාගෙන ගතියුතු
අතරටම ඉදිවිදි ඥානය තුළින් ආශ්චර්යවත් දේවල් ආශ්චර්යවත් දේ සිදු කරන්න පුළුවන්කම ලැබුණා. බොහෝ රූප වාගන් ලැබෙන ඒ වගේම නොඑක් නොඑක් ආකාරයෙන් තමන්ගේ ජීවිතේ හැඩගහ ගන්නට මේ බුදුගුණත් එක්කලා පුරුදු පුහුණු වෙනවා. ඒක බොහොම වටිනා දෙයක්. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අති උදාර ඥාන සම්භාරය දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන චිවා ලෝකස්මින් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිවෙකුටවත් පැහැර ගන්නට පුළුවන්කමක් ඇත්ති නෑ. ඉතින් නිසා ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ උත්තරීතර ගුණ සමුදාහය පින්වත්නි අපි සිහි කරගන්නට ඕන. ඉතින් අපේ ලෞතුරා සර්වඥයන් වහන්සේගේ ත්‍රිවිද්‍යා අවබෝධය අෂ්ට විද්‍යා ධර්මයන් පිළිබඳව පසලොච්චාන් ධර්මයන් පිළිබඳව ආදී අපි බොහොම ගෞරවයෙන් සිහි කරන්නට ඕනි. ලෞතුරා සර්වඥයන් වහන්සේගේ පින්වත්නි තමන් වහන්සේ පෙර සාංසාරික ජීවිතයන්හිදී පාරමී ධර්මයන් දියුණු කරගෙන පැමිණිලා මේ උත්තරී ගුණධර්ම දියුණු වෙන තැන්ට හිත පමුණුවාගෙන තිබුණා. දැන් බලන දිබ්බ චක්කු ඥානයට අමතරව දිබ්බ සෝත ඥානෙ මේ අස්ස සමාපatti ලාභී ආරයන් වහන්සේලාගේ චිත්ත වසීභාවයට පත් වුණා වූ ඒ යෝගාවචය වහන්සේලා විදිහින් ඉතා පිරිසිදු චිත්ත සන්තානයන් තුළින් උන්වහන්සේලා වාසය කළා ජීවත් වුණා. ඒ නිසා උන්වහන්සේගේ ඒ මේ උදාරතර ගුණය මහා පුදුමයි. හිතා ගන්නවත් අපට අමාරුයි. දැන් පුබ්බේ නිවාස ඥානය ගත්තහම සාමාන්‍ය ශ්‍රාවකයෙකුට භාවනා වැඩිච්ච ශ්‍රාවකයෙකුට මහා කල්ප 40,000ක් යනතුරුම ආපස්සට බලන්න පුළුවන් වෙනෙහි කරන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. දැන් දිබ්බ චක්කු ඥානය ගත්තාම බොහෝ දුර තියෙන ශබ්ද ළඟ ඇහුණා වගේ තමන්ට ශ්‍රවණය කර ගැනීමේ ඥාන ශක්තිය උපදිනවා. තමන් තුල හටගන්න ඒ ප්‍රාගුණ්‍ය එමෙත්තන් මානසික දියුණුව අනුව ඉතින් ඒ නිසා මෙන්න මේ උදාරතර අෂ්ට විද්‍යා සමතයානික ධර්මයන් සහ ත්‍රිවිද්‍යාවන් දියුණු කිරීමෙන් තමන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ගිහි පින්නතුන්ලාට ඒ ගුණයට අනුයාත වීමේ ශක්තිය ලැබෙනවා. ඊළඟ චරණ ධර්ම කොමි හැසිරෙන්න ඕන ධර්ම 15ක් වෙන්නව මෙතන. තථාගතයන් වහන්සේ විසින් ඒ පිළිබඳවත් පින්වත්නි අපි නුවණින් සලකා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේගේ චරණ ධර්මයන් පිළිබඳව දැන් මෙතනදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අතිමොක්ඛ විශේෂයෙන්ම මෝක්ෂයට සම්මුඛ වූ කියන අදහසින් මේ ශික්ෂාව සකස් වෙනවා. එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආහාරයේ පමණ දැනීම නිදිවැරීම ශ්‍රද්ධාව ඉරියොතබ්දනේ මෙන්න මේ ශික්ෂාවට සීලයට අයත් වෙනවා. මේ විශේෂ ගුණධර්ම පින්වත්නි. එහෙනම් අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා ගත්තාම උපසම්පන් භික්ෂුන් වහන්සේලා පමණක් මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සහිත උපසම්පදා සීලය උන්වහන්සේලා ආරක්ෂා කරගෙන වාසය කර භික්ෂුන් වහන්සේලාට 227ක්ද සීකපද විෂ්ණුන් වහන්සේලාට 311ක් ආදි වශයෙන් සඳහන්ව පවතිනවා. මේ අනුව පින්වත්නි හික්මීම සඳහා ප්‍රාතිමෝක් සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආහාරයේ පවන දැනීම නිදිවැරීම ආදී සඳහන් කරලා තියෙනවා. දැන් ඉන්ද්‍රිය සංවර සීලය කියලා කාරණේ ගත්තාම අපේ ලංකාවේ ඉතාම සුප්‍රසිද්ධ පුණ්‍ය භූමියක් තමයි කරඬුලින ආරණ්‍ය සේනාසනය. දැන් අපේ වේරගල ආරණ්‍ය සේනාසනයත් එසේම සමකාලීන සේනාසන ආරණ්‍ය චිත්තගුත්ත කියන මහරහතන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රයි. ඉතින් උන්වහන්සේ
තමන් වහන්සේගේ දෑස් යුග්මය දෑස් යුග්මය විහිදුවන්නේ නැහැ ඇස්සරලා මුහුණ බලන්නේ නැහැ බොහොම සංවරයි ඉතින් දවසක් සාමින් වහන්සේ චිත්තගුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටින කුටිය ළඟට පැමිණි එවකට ඒ දායක පිරිස් බොහොම ලස්සනයි නේද මේ සාමින් වහන්සේගේ කුටියේ ඉහළ වහලේ ඇතුලේ ලස්සන චිත්‍ර තියෙනවා ආදිවාසී ඒ ආදී කතා කරන වෙලාවේදී සාමින් වහන්සේ ඉදිරියේ පැමිණිලා ඒ පිරිස මතක් කළා ස්වාමීනි බොහොම ලස්සන චිත්‍ර නේද මේ ඇඳලා තියෙන අඹලා තියෙන්නේ වහලේ හැබෑවද හැබෑවද කියලා විමසලා තියෙනවා ඉතින් රජතුමා කැඳවල විශේෂයෙන්ම බණක් දේශනා කරව ගැනීම සඳහා උන්වහන්සේ රජමැදුරේ වැඩි ඉන්න වෙලාවේ රජතුමා ඇවිදින්න වැඳන් මහ විසවුන් වහන්සේ විල්ල වන්දනා කළා සුඛී වූතු මහරජේ සුපද් වේවා මහරජතුමනි කියලා තමයි රාජ මහේසිකාවට රජතුමාට ප්‍රකාශ කළ තියෙන හේතුව මේ ස්ත්‍රියන්ද පුරුෂයෙක්ද කියන එකවත් උන්වහන්සේලා අපේක්ෂාවක් බැලීමක් ඇස විහිදුවමක් කළා නෑ පින්වත්නි ඉතින් මං කොයිතරම් ඉන්ද්‍රිය සංවර සීලය උන්වහන්සේලා අතීතේ ආරක්ෂා කරා නේදයි කියලා ඒ නිසා මෙන්න මේ චරණ ධර්ම ඊටාම ගෞරවයෙන් ඊටාම හොඳින් පින්වත්නි තමන්ගේ ජීවිත ක්‍රියාවලියට යොදවාගෙන සිහියෙන් යුක්තව වාසය කරනවා නම් අපිට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමේ වාසනාව ලැබෙනවා එහෙනම් ත්‍රිවිද්‍යාවන් ඒ වගේම අෂ්ටවිද්‍යාවන් පසලොස්චාන ධර්මයන් ඉතින් විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලයෙන් ආරම්භ කළ මේ ආහාරයේ පමණ ගැනීම මත්ඥතාවය කියලා කියනවා ඒක ඉගෙන ගන්නට ඕනේ ගිහි පැවිදි අපි කාටුණ බොහොම ප්‍රයෝජන සහිතයි බොහොම ප්‍රයෝජන සහිතයි ආහාරයේ පමණ දැන ගැනීම අත්‍යවශ්‍යයි කුසට අවශ්‍ය ප්‍රමාණය ඒ අවශ්‍ය කුස පිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා සීමා අතික්‍රාන්ත ආහාර ගැනීම නිසා තමයි මදයක් ප්‍රමාදයක් තීන මිද්‍යක් වැඩින්නේ බොහෝසෙයින් නොයෙක් ලෙඩ රෝග කායික වශයෙන් නොයෙක් උස්සන්න වෙන්නත් ඒක බලපානවා ආහාරයේ පමණ නොදැනීම දැන ගැනීම මෙතන කල යුතු ධර්මයක් අවත්‍ය යුතු ධර්මයක් චරණ ධර්මයක් ඇසිරිය යුතු ධර්මයක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා තියෙනවා ඒ වගේම පින්වත්නි තමන්ගේ ජීවිත විමුක්තිය ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා නිදි වරන්ඩ වෙනවා දැන් නිදි වැරීම ගැන ගත්තාම පින්වත්නි සොරුණුත් නිදි වරනවා මංකොල්ලකාරයෝ නිදි මරනවා සොරකම සාර්ථක කරගන්න සල්ලාල පිරිසක් නිදි වරනවා හැබැයි මේ නිදි වැරීම සියලු කෙලෙස් ප්‍රහාණය කළ කෙලෙස් සතුරන් ප්‍රහාණය කරලා උතුම් විමුක්ති සුවයට පත් වෙන්න ලැබේවා කියන අදහසයි පින්වත්නි නිකන් නිදි වරනව නෙවෙයි ඒ ශ්‍රද්ධාව හොඳට පිහිටන්න ඕනේ ආකාරවතී ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක දෙකක් තියෙනවනේ එහෙනම් පින්වත් නොසෙල්ලෙන ශ්‍රද්ධාවට පත්වීම සඳහා කටයුතු කරන්න ඕනේ ඉරියොතබ් දනිය තියෙන්නට ඕනේ හිරියුතබ්දානේ ලැජ්ජාමයි දෙකනි පින්වත්නි එතකොට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතයේ ඊටාම ශක්තිමත්ව පිළිවෙලට ගෙනියන්න ඊළඟට මේ බෞසුතභාවේ වීරිය සිහිය මෙන්න මේ කරුණු ජීවිතයට ගලපා ගන්නට ඕනි චන ධර්ම වශයෙන් ඉතින් ඒ නිසා පින්වත්නි ලෝතුරා තථාගත සරුවඥ අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ඒ අනන්ත අපරිමිත මේ උසස් ಗುಣධර්මයන් පිළිබඳව මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අපිට ලොකු ශක්තියක් මානසික වශයෙන් සැනසීමක් උදා කර ගන්නට පුළුවන්. උන්වහන්සේ ත්‍රිවිද්‍යාවන්ගෙන් සමන්විතයි, අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විතයි, පසලොස්චා ධර්මයන්ගෙන් සමන්වාගතයි. එනිසා උන්වහන්සේ විඥාචර්ණ සම්පන්න කියන ගුණයෙන් යුක්තයි. ඉතින් මෙන්න මේ විදිහට පින්වත් තථාගතයන් වහන්සේගේ උත්තරීතර ಗುಣධර්මයන් පිළිබඳව අපි සිහිපත් කරගෙන ඒ ගුණයන්ට අපේ নমස්කාරය වේවා වේවා කින අදහස ඇති කර ගන්නට ඕනි සීලං චරං ඉන්ද්‍රිය සංවරෝච
ආදී වශයෙන් තථාගතයන් වහන්සේ සිල්වත් භාවයෙන් අග්‍රයි සමාධිමත් භාවයෙන් අග්‍රයි ප්‍රඥාවෙන් අග්‍රයි විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදීන් අග්‍ර භාවයට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පත් වේ වදාලා ඒ නිසා ඒ භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ ධර්මයන් අපි තා ගෞරවයෙන් සිහි කරමු ඒ උත්තම ත්‍රිවිධ අවබෝධ ඥාණයට අපගේ নমස්කාරයම වේවා කියලා নমස්කාර කරන්ට ඕනේ උබ්බේ නිවාසාන ස්මෘති ඥානය දිබ්බ චක්සුර විඥානේ සහ ආසවක්ඛේ ඥානය ඉතින් මෙන්න මේ ත්‍රිවිධ ධර්මයෙන් සමන්වාගතයි ඊළඟට තථාගතයන් වහන්සේ අෂ්ඨ විද්‍යා ධර්මයන්ගේ විදර්ශනා ඥානෙ මනෝමී ඉරිදි ඥානෙ ඉද්දි විද ඥානෙ දිබ්බසෝත ඥානෙ සහ පරචිත්ත විජානනක් ඥානෙ දිබ්බ චක්කු ඥානෙ ආසවක්ඛී ඥානෙ මෙන්න මේ අෂ්ඨ විද්‍යාවන්ගෙන් උන්වහන්සේ සමන්විතයි ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආහාරී පවන දෙනීම ශ්‍රද්ධාව හිදීව තබ් ධර්මයන් වීරිය ප්‍රඥාව ඒ වගේම ධ්‍යාන වශයෙන් හිත දියුණු කරගෙන දෙවන සිවන ධ්‍යානයන්ටපත් වී තිබීම ඉන්ද්‍රිය සංවරය නිදිවැරීම පවට ලැජ්ජ බය බෞසුත භාවයේ සිහිය ප්‍රථම දෙවන තෙවන ධ්‍යානයන්ටපත් වීම මෙන්න මේ කියන උත්තරීතර සමද විපස්සනා ඥාන වශයෙන් දියුණු කරගෙන පින්වත්නි ජීවිතය පිළිබඳව සංස්කාර ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරනකොට මේ මම මේ මගේ මට අයිති අනාදි වශයෙන් උපාදාන කරන ගති අඩු වෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ තථාගතයන් වහන්සේගේ විඥාචරණ සම්පන්න ගුණයට අනුව අපි චරණ ධර්මවල පවතින්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම විද්‍යාචරණ සම්පන්නයි සෝ මගවානිතීපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වත සෝ භගවා ඊමාගේ සාමියෝ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිද්‍යා ධර්මයන්ගින්ද අෂ්ට විද්‍යා ධර්මයන්ගින්ද පසලුස් චරණ ධර්මයන්ගින්ද වැඩ සිටි බැවින් ඒ උතුම් මහා ආශ්චර්ය ගුණයන්ගින් සමන්වාගත වූසේක මෙසේහෙයින් විඥාචරණ සම්පන්න වනසේක මාගේ සාමියෝ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් උබ්බේ නිවාස ඥානයෙන්ද දිබ්බ චක්සුරභිඥානයන්ගින්ද ආසවක්ඛය ඥානයෙන්ද යන ත්‍රිවිද්‍යා ධර්මයන් සම්පන්න වනසේක සෝ භගවාං ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ විඤ්ඤාචරණ සම්පන්න කියන මහා බුදු ගුණය මෙනෙහි කරමින් උන්වහන්සේ අපට හැසිරෙන්නට වදාළ පසලොස්චාන ධර්මයන් තුල හිත පවත්වමින් හැසිරෙමින්
සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහවත් වෙන්න ඕනි. ඒ උතුම් අදහසින් අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරුව සත්පුරුෂ හැම දිනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. පුරා තථාගත සර්වඥයන් වහන්සේගේ උත්තම විඥාචරණ සම්පන්න ගුණය සිහිපත් කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ලාටත් එනමින් මිය පරලෝකයේ සියලුම ඥාතීත මිත්‍රාදී හැමෝටමත් එවගීම විශේෂයෙන්ම අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත කොටුකොට ධම්මාවාසාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕනි. එවගේම අපගේ මෞපියන් වහන්සේලාවන් නාගුඩ පඤ්ඤාලෝක සාමින් වහන්සේටත් නාගුඩ විසුද්ධිනන්දා සිල්මෙහණියන් වහන්සේ ඇතුළුව ධර්ම ශ්‍රවණී කලා වූ ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටත් දෙවියන්සයි ලෝක සත්වයාටත් මේ සංසාර දුකින් නිදහස්ව ලබන උතුම් චතුරාර්ය සද්ධර්මයන් සුවසේ අවබෝධ වේවා. ආකාශට්ටහා චුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් අමා සැපතම සැලසේවා. සාදු සාදු සාදු. විජ්ජාචරණ සම්පන්න උතුම් බුදුගුණය පිළිබඳව ධර්මානුකූලව පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ රැකවරණයෙන් දුක් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා. එමෙන් උන්වහන්සේ අවසන පතන්නාව බෝධියකින් නිර්වාණ අවබෝධයම ලැබේවා. සාදු සාදු සාදු.